අයිබෝන් ආරක්ෂාව පිළිබඳව වැඩියෙන් හිතන කලවකවනුවක් විශේෂයෙන්ම කොවිඩ් වසංගතයත් එක්ක ඔබේ ආරක්ෂාව අපේ ආරක්ෂාව පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරන කාලයක් ලෝකේ රටවල් තමන්ගේ ආරක්ෂාව පිළිබඳව පිඹුරුපත් සකස් කරද්දී සමහර රටවල් තවත් රටවල තවත් කලාපවල ආරක්ෂාව බිඳවැටීම වෙනුවෙන් කටයුතු කරන ආකාරයක් දක්න ලැබෙනවා ඒ වගේම තවත් සමහර රටවල් ආරක්ෂා වෙනුවෙන් තමන් සංවිධානය කරන්නා වූ සමහර සමහර දේ අවලංගු කරන්නට කල් දාන්නට තීරණය කළ තිබෙනවා. මෙවන් වටපිටාවක් තුළ අපේ සූදානම් අදත් සිවුද සතරතුරු විමසා බලන්නට විදේශ විත්ති විශ්ලේෂක ප්‍රවීණ මාධවේදී විජය දිසානායක සමගින්. විජය බොන්. අයබන්. මුලින්ම අපි අවධානය යොමු කරන්නේ දවසේ පිළිගැස්මට. ගාසා තීරයේ අර්බුදය දිනෙන් දිනම භයානක තත්ත්වයකට පත් වෙනවා. ඊශ්‍රායල් පවසනවා තමන්ගේ උපරිම බලයේ යොදා ගනිමින් ඔවුන් ගාසා තීරයට නැත්තම් පලස්තීනට පහර දීම සිද්ධ කරනවා කියලා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ නොයෙකුත් ආකාරයේ අර්බුද රට රටවල් අතර ඇති වුණා. උදාහරණ විදිහට ගන්නට පුළුවන් ඉරාකයේ සහ ඉරානයේ අතර අර්බුදය, ඒ වගේම 90 දශකයේ මුල් භාගයේදී ඉරාකයේ විසින් කුවේටය ආක්‍රමණය කිරීම, 2001 වසරේ ඇමරිකානු ලෝක වෙළඳ බලස්ථානයට පහර එල්ල කළාට පස්සේ ඇමරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්තානයටත් ඒ වගේම ඉරාකයටත් තමන්ගේ හමුදා යෙදවීම, ඒ අතින් ගත්තහම සිරියාවට යම් ආකාරයක අර්බුදයක් ඇති වුණා, ඒ වගේම ලිබියාවට යම් ආකාරයක අර්බුදයක් මේ ඇතුණාව අර්බුද සාධාරණ නිවැරදි හෝ නිවැරදි නොවන හෝ සාධාරණ නොවන ක්‍රම මත මේවන්ට විසඳා තිබෙනවා. නමුත් ගාසා තීරයේ අර්බුදය තවමත් බොහෝ කාල වකවානුවක සිටම පැවතිනවා. වර්තමාන තත්ත්වය ඉතාමත් භයානකයි. ඔව් දර්ශන දැන් මේ ඉස්රායලයේ සහ ඒ වගේම මේ ගාසා තීරයේ සිට මේ හමාස් සංවිධානය අතර පවතින මේ ගැටුම්කාරී තත්ත්වය මේ කෙතෙක් දුරට දිග්ගැසෙයිද කියලා දන්නේ නැහැ. විශේෂයෙන්ම මේ යම් විදියකින් මේ කලාපීය රටවල් මේ අර්බුදයට මැදිහත් වුණොත් අරාබි රටවල් මේ යුද්ධයේදී පලස්තීනයේ සහයට ඉදිරිපත් වුණොත් මේක ඉතාම භයානක අන්තයක් කරා ගමන් කරන්නට පුළුවන් මේකට ඉතිහාසයේ උදාහරණ තිබෙනවා ඒ කියන්නේ අපි එදා කතා කළා මේ ඔය අකණ්ඩවම ගත්තොත් මේ මේ මැද පෙරදිග භූමිය තුළ ඊශ්‍රායල් රාජ්‍යයක් 1948 ප්‍රකාශයට පත් කළාට පස්සේ මහා පරිමාණයේ සංග්‍රාම ව්‍යාපාර හතරක් ඇති වෙලා තිබෙනවා 48 ඊශ්‍රායල් නිදහස් යුද්ධය 48 49 ඊට පස්සේ 56 සුවසල අර්බුදය ඊට පස්සේ 1967 6 දේවෝ දින 6 යුද්ධය ඊට පස්සේ 1973 ඔය යොම් කිපීර් යුද්ධය ඊට පස්සේ මේ අතන මේ අර්බුදවලදී අපි දන්නවා මේ අරාබිකරේ රටවල් එකට එකතු වෙලා ඊශ්‍රායලත් එක්ක සටන් කරා නමුත් ඊශ්‍රායලයේ මේ හැම සංග්‍රාමයකින්ම ජයග්‍රහණය ලබා ගත්තා මේකට එක හේතුවක් තමයි ඊශ්‍රායලයේ එක පැත්තක යුධ ශක්තිය සහ අනෙක් අතට මැද පෙරදිග කලාපය හා සම්බන්ධ මේ ඊශ්‍රායලයේ කියන රාජ්‍යයේ පැවැත්ම ඇමරිකා එක්සත් ජනපදයට මේ තිබෙන වැදගත්කම නිසා ඇමරිකා එක්සත් ජනපදය අඛණ්ඩවම ඊශ්‍රායලයට සහාය පළ කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා දැන් අපි බැලුවොත් එහෙම දැන් ඊශ්‍රායලයට තමන්ගේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරගැනීමේ වගකීමක් තිබෙනවා කියන බටහිර බලවත් රාජ්‍යයන් ලෝකේ වෙනත් රටවල ත්‍රස්තවාදයට එරෙහි සංග්‍රාමවලදී අනුගමනය කළ ක්‍රියාපිළිවෙත මීට වඩා හාත්පසින් වෙනස් අපි ওই නිවේදන දැක්කේ නැහැ ත්‍රස්තවාදයට එරෙහිව අපේ මානුෂවාදී මෙහිම අවසන් අධීරයේදී සාමාන්‍ය වශයෙන් ලක්ෂ ගණනක් මේ රුදුරු ත්‍රස්තවාදී සංවිධානයකින් මුදා ගත්ත හමුදාවකට එරෙහි යුධ අපරාධ චෝදනා එල්ල කරන මේ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ කැනඩාව බ්‍රිතාන්‍ය ජර්මනිය ප්‍රංශය මේ රටවල් ඊශ්‍රායලයේ මේ ඉවක් බවක් නොමැතිව මේ ගාසා තීරය මේක ඇත්තටම මේ ගාසා තීරය කියන එක මේ එලිමහන් සිර කඳවුරක් හැටියට සැලකෙන්නේ ඔය ගාසා තීරයේ සැබෑ තත්ත්වය මේ පිළිබඳව නිශ්චිත අවබෝධයක් නැති අයට මේ ගාසා තීරය පිළිබඳව ඉතාම මේ කෙටි හැඳින්වීමක් කළොත් එහෙම ඔය පලස්තීන ජනතාව ජීවත් වන්නේ මේ ප්‍රදේශ දෙකක එක පැත්තකින් ඔය මධ්‍යධරණී සාගරය ආශ්‍රිතව තිබෙන ගාසා තීරය අනෙක් කොටස තිබෙන්නේ බටහිර යුර මේ ගාසා තීරය බැලුවොත් එහෙම මේ මිලියන දෙකක පලස්තීනුවන් පිරිසක් එකන ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් නගරයේ ජනගහටේට සමාන පිරිසක් ජීවත් වෙනවා මේ මිහිතලයේ මත වඩාත් ජනාකීර්ණම ප්‍රදේශයක් හැටියට තමයි ගාසා තීරය සැලකෙන්නේ ගාසා තීරයේ මේ ජනගහණයෙන් කියන්නේ මිලියන දෙකක ජනගහණයෙන් 50% කින්නේ දරුවන් මේ දරුවන්ගෙන් සෑම දස දිනකකින්ම එකෙක් අර ස්ටන්ටඩ් කියලා කියනවා මේ ආහාර නිසි ලෙස නොලැබීම නිසා වර්ධනය බාල වෙලා සිටින්නේ ඉතින් ඇත්තටම මේ ඊශ්‍රායලයේ මේ ගාසා තීරයේ සම්බන්ධයෙන් මේ පවත්වාගෙන යන මේ බ්ලොකේඩ් එකේ ප්‍රතිඵලයක් හැටියට ආහාර
සුරක්ෂිතතාවයේ පිළිබඳව මේ විශාල පීඩාවකට පත්වෙච්ච දරුවන් පිරිසක් ඉන්න ප්‍රදේශයකට තමයි මේ ඉවක් බබක් නොමැතිව පහර දෙන්නේ අනෙක් අතට ගාසා තීරයේ සිටින ජනගහනින් 70%ක්ම මේ පවුල්වලින් ඔය දකුණු දිග ඊශ්‍රායලෙන් මානව සංහාරයකට ලක්වෙච්ච නැත්නම් ඔය එත්නික් ක්ලෙන්සින් කියලා කියන පීඩාවට පත්වෙච්ච ජනකායක් අනෙක් අතට ගාසා තීරය කියලා කියන්නේ ස්වාධීන රාජ්‍යයක් නෙමෙයි රාජ්‍යයක් නොමැති ඔය මැද පෙරදිග බුහුසීතම සකස් කිරීමේදී බටහිර බලවත් රාජ්‍යයන් අනුගමනය කළ ක්‍රියාපිළිවෙතේ ප්‍රතිඵලයක් හැටියට රාජ්‍යයක් නොමැති ජනකායක් ඉතින් මේ වර්තමානයේ අපි බැලුවොත් තියෙන ඊශ්‍රායලයට මේ මොහොතේ මේ මැද පෙරදිග ප්‍රදේශයට සාමයක් පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීම හැකියාවක් නැහැ මොකද ඊශ්‍රායල අගමැතිවරයා දැඩිව ප්‍රකාශ කරනවා අර BBC ප්‍රවෘත්ති සේවයේ ප්‍රධානම ප්‍රවෘත්තිය Okay, now we are acting now for as long as necessary to restore calm. It will take time. අපි දැනට ක්‍රියා කරමින් සිටිනවා අවශ්‍යතාවකල් තත්ත්වයේ අතාතත්වයට පත් කරන තෙක් ඒකට කාලයක් ගත වේ. දැන් ඊයේ දිනේ තමයි ගාසා තීරයේ වඩාත් බිහිසුණුම ගැටුම්කාරී තත්ත්වය වාර්තා වුණේ පුද්ගලයන් 42 දෙනෙකු ජීවිතක්ෂයටපත් වුණා. මෙයින් 16 දෙනෙක් කාන්තාවන් 10 දෙනෙක් ළමුන් සඳුදා දිනේ ඊශ්‍රායලයේට හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් වෙඩි ප්‍රහාර වලින් ඊශ්‍රායල පුරවැසියන් 10 දෙනෙකු ජීවිතක්ෂයටපත් වුණා. ළමුන් 2 දෙනෙකු අතර සිටිනවා. ඒ අතර බැලුවොත් එහෙම මේ දක්වා පුද්ගලයන් මේ ගාසා තීරයේ ගැටුම් වලින් මේ ගැටුම්කාරී තත්ත්වය මේ ආරම්භ වුණේ පසුගිය මැයි මාසේ 7 වෙනිදා. මේ 7 වෙනිදා ඔය අල්ලක්සා දේවස්ථානයේ මුල් කරගෙන ඇති වුණු ගැටුම්කාරී තත්ත්වෙන් මේ දක්වා පුද්ගලයන් 197 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. ළමයින් 58 දෙනෙක් සිටිනවා කාන්තාවන් 34 දෙනෙක් සිටිනවා. තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 1235ක්. ඉතින් එතකොට මේ බොහෝ දුරට අපි දන්නවා මේ සාමාන්‍ය වශයෙන් හිතාමතාම ඉවක් බවක් නැතුව ගුවන් ප්‍රහාරවල ඉලක්ක බවට පත්වන ආකාරයක් අපි දකිනවා. මේ අතරම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි සැසිවාරයක් හැඳෙව්වා. එහිදී අදහස් දක්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරස් ඔහු ප්‍රකාශ කළා මේ තත්ත්වයේ බෙහෙවින්ම ඛේදජනකයි කඩිනමින් ගැටුම් නතර කළ යුතු බවට ඔහු ඉල්ලීමක් කළා. ඉතින් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ගාසා තීරයේ මේ ඊයේ දිනේ ජනාකීර්ණ වීදියකට ගුවන් ප්‍රහාර එල්ල වුණා. බිල්ඩින්ග්ස් ගොඩනැගිලි 3ක් කඩා වැටුණා. එහිදී මරණ වාර්තා වෙනවා. ඉතින් ඔය මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා මේ උස් ගොඩනැගිලි වලට පහර දීමට පෙර ඊශ්‍රායලයේ මේ ගොඩනැගිලි බිල්ඩින් ඉවත් වෙන ලෙසට සාමාන්‍ය වැසියන්ට දැනුම් දීමක් කළත් මේ ගොඩනැගිලි අවට තිබෙන වෙනත් ගොඩනැගිලි වල රැකවරණ පතා යන ජනතාවට සිදුවන හානි වැළැක්වීමේ හැකියාවක් නැහැ. ඒ අතර මාධ්‍ය ආයතන ජනමාධ්‍ය සන්නිවේදන කුළුණු ඉලක්ක බවට පත් වෙනවා. එතකොට මෙහි ගාසා තීරයේ සිට ප්‍රවෘත්ති වාර්තාකරණය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවල සන්නිවේදන ස්ථානවලට පවා ප්‍රහාර එල්ලවන බවක් දකින්නට පුළුවන්. ඒ අතර මේ ප්‍රහාර සම්බන්ධයෙන් මැද පෙරදිග සහ ආරාබිකරේ රටවල් දක්වන ප්‍රතිචාරය කුමක්ද? සමාජික රටවල් 57කින් සමන්විත ඕගනයිසේෂන් ෆෝ ඉස්ලාමික් කෝපරේෂන් කියන ඉස්ලාමීය සහයෝගිතාවය සඳහා වූ සංවිධානය හදිසි සැසිවාරයක් හැඳෙව්වා. මෙහිදී විවිධ රටවල් මේ ප්‍රහාර පිළිබඳව මේ තත්ත්වය පිළිබඳව අදහස් පළ කළා. තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුට් කැවුසෝග්ලු ඔහු ප්‍රකාශ කළා පලස්තීන සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව සඳහා අන්තර්ජාතික ආරක්ෂක යාන්ත්‍රණයක් පිහිටුවා ගත යුතු බවත් ඒ වගේම ඊශ්‍රායලයට එරෙහිව අන්තර්ජාතික අපරාධ අධිකරණය තුළ යුද අපරාධ චෝදනා ගොනු කළ යුතු බවටත් ඔහු ඉල්ලීමක් කළා. ඒ අතරම මේ අරාබි රටවලට මේක බොහොම සංවේදී කාරණයක්. මොකද අපි දන්නා මෑතකදී එක්සත් අරාබි එමිරාජ්‍ය සහ බහරේනිය වගේ රටවල් ඊශ්‍රායලය සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා යථාතත්වයට පත් කර ගැනීමට කටයුතු කළ ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් ඉතින් මේ තත්ත්වය තුළ මේ අරාබිකරයේ ජනතාවගේ විරෝධයක් ගල්ෆ් රටවල් වෙත ක්‍රමක්‍රමයෙන් එල්ලවන බවක් දකින්නට පුළුවන්. ඒ අතර මලයාසියාව එක්සත් ජාතීන්ගේ අපරාධ අධිකරණය මේ සම්බන්ධයෙන් දක්වන මේ අකර්මණ්‍ය භාවය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පළ කළා. ඒ වගේම පකිස්තාන විදේශ අමාත්‍ය ෂා මහමුඩ් කුරේෂි ඔහු ප්‍රකාශ කළා මේ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ විසින් ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට සහාය දීමට තමන් සූදානම් බව
මේ අතරම මේ ගාසා තීරයේ ඇතිවන ගැටුම් වලට අමතරව බොහෝ මාධ්‍යවල අවධානයට ලක් නොවන තවත් එක් වැදගත් කාරණයක් තමයි දැర్శන මේ ජෙරුසලම ගාසා තීරය පිළිබඳ අවධානය යොමු වුණාට ඊශ්‍රායලයේ තුල සිටින පුරවැසියන්ගෙන් සෑම පස් දෙනෙකුගෙන්ම එක් අයෙක් පලස්තීන වැසිය. ඉතින් මේ වෙන විට ඊශ්‍රායලයේ තුලත් يعني මිලියන 1.8ක පලස්තීනවන් පිරිසක් ඊශ්‍රායලයේ තුල ජීවත් වෙනවා. ඉතින් ඊශ්‍රායලයේ විවිධ නගරවල මේ දෙපාර්ශ්වය අතර ඉතාම දරුණු ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. ඉතින් ඊශ්‍රායලයට අවශ්‍ය අපි දන්න එක පැත්තකින් මේක ඊශ්‍රායල රජයේ පැවැත්ම පිළිබඳ ඉතාම බරපතල අර්බුදයක් මතුවලා තිබෙනවා. රටේ ඇත්තටම ගත්තොත් එමේ දේශපාලන අස්ථාවරත්වයක් තිබෙනවා. මේක ඊශ්‍රායල දේශපාලඥයන් උත්සාහ කරනවා ඇති මේක තමන්ගේ දේශපාලන වාසිය පිණිස යොදා ගන්නට. අනෙක් අතට ඊශ්‍රායල හොඳටම දන්නවා මේ ඊශ්‍රායල සාමාන්‍ය වෙයි දර්ශන මේ ඔය කම්බැක් පවර් කියලා කියන්නේ මේ අද අද සංග්‍රාමයේදී වඩා වැදගත් වන්නේ මේ පිරිස් බලයට වඩා සංග්‍රාමයක් මේ දීර්ඝ කාලයක් කොහොමද පවත්වාගෙන යන්නේ කියන කාරණේ. ඉතින් ලෝකයේ වැඩිම කම්බැට් පවර් එක වැඩිම තියෙන රට හැටියට සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයට ඇමරිකාවට පුළුවන් ලෝකයේ විවිධ කලාප දෙකක තුනක එකවිට යුද්ධ කිහිපයක් කරන්න දීර්ඝ කාලයක් තිස්සේ අෆ්ගනිස්තානයේ ඇමරිකා එක්සත් ජනපදයේ වසර 20ක කාලයක් සංග්‍රාමයක නිරතව සිටිනවා. අනෙක් අතට ලෝකයේ විවිධ කලාපවලත් ඇමරිකා එක්සත් ජනපදයේ තමන්ගේ ගුවන් යාන ප්‍රවාහන නෞකා බටපිරිස් යොදා ගනිමින් විවිධ ගැටුම්වල නිරතව සිටිනවා අර්බුදවල. හැබැයි ඊශ්‍රායලයේ සාමාන්‍යයෙන් යුද විශ්ලේෂකයන් තක්සේරු කරනවා ඊශ්‍රායලයට යුද්ධයක් පවත්වාගෙන යන්න පුළුවන් මාසයක් විතර තමයි උපරිම. ඇත්තටම මේ ලෙබනන් යුද්ධෙදිත් අහු වුණා මේක. මේ ඊශ්‍රායලයේ ආර්ථිකයට බලපෑම් මෙල්ලුණ මේ දීර්ඝ සංග්‍රාමයකට. හැබැයි අපි දකින යම් විදියකට මේ ගැටුම්කාරී තත්ත්වයට ඉරානය වගේ රටවල් ලෙබනන් හිස්බුල්ලා සංවිධානය වගේ වෙනත් පාර්ශ්ව මේ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ වුණොත් ඉතාම දිග්ගැස්සෙන සුළු යුද්ධයක් දක්වා මේක වර්ධනීමේ අවදානමක් තිබෙනවා. අනෙක් අතට මේ මේ ගැටුම තුළ අපි දකින තවත් එක ඉතා අවධානය යොමු කළ යුතු කාරණයක් තමයි මේක හුදෙක් ගාසා තීරය නැත්තම් ජෙරුසලම මුල් කරගත්ත ගැටුම්කාරී තත්වයකට වඩා එතනින් ඔබට ගියාට ගිය දිව යන මේ මැද පෙරදිග කලාපය හා සම්බන්ධ ඉතාම දැවැන්ත බල අරගලයක එක අවස්ථාවක් ඇටිට මේක සැලකීම වඩාත් නිවැරදි. මොකද එහම හිතන්නට පුළුවන් මොකද අපි බැලුවොත් ජෝ බයිඩන්ගේ පාලනේ බලයට පත් වුණාට පස්සේ ඉරානයේ සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිපත්ති යෙමනයේ සම්බන්ධයෙන් අනෙක් අතට පුදුම මැද පෙරදිග කලාපය හා සම්බන්ධ ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ මූලෝපායික බොහෝ ආර්ථික උමනා එපාකම් තියා බැලුවට පස්සේ මේ මැද පෙරදිග කලාපයේ මේ වඩාත් පෘතුල යුද පිටියක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියක එක අවස්ථාවක්ද මේකට මේ ඊශ්‍රායලය කළ මුලපිරීමක්ද කියන කාරණය ගැඹුරින් සිතා බැලිය යුතු වෙනවා. විජේ ඒ වගේම මේ ආකාරයෙන් ඊශ්‍රායලය පහර දීමක් කරන්නේ පලස්තීනයට යම් ආකාරයකට මේ පලස්තීන භූමි ප්‍රදේශය තමන් සතු කර ගැනීමේ චේතනාවක් ඇතුවද? ඇත්තටම දැන් ওই යුදෙව් ඔය ව්‍යාපාරය ආරම්භ වූ දාපටන් උන්ගේ එක වැදගත් අභිලාෂයක් තමයි මැද පෙරදිග කලාපය තුළ ප්‍රසාරණය. ඔය අරාබි ඊශ්‍රායල යුද ගැටුම් හැම එකකින්ම උනේ ඊශ්‍රායලය තමන්ට කලින් තිබුණට වඩා වැඩි භූමි ප්‍රමාණයක් අත්පත් කරගත්තා. එතකොට මේ අර්බුදයට ලබා දෙන අපි එදා කතා කළා මේ ලබා දෙන විසඳුමයි ටූ ස්ටේට් සොලියුෂන් කියන එක. ඒක එක වැදගත් කොන්දේසියක් තමයි මේ අර 1967 දින 6 යුද්ධයට පෙර පැවති දේශ සීමාවට යා යුතුයි කියන කාරණේ. අපි කතා කරමු වෙලාව බලලා ඇවිල්ලා. Let's grow coffee pro. සතටින් සිටින්නයි සතටින් වැඩෙන්නයි. From Nestle. එතකොට මැද පෙරදිග භූ සිතියම වර්තමානයේ ගත්තු තිල වශයෙන් තිබෙන්නේ 1967 6 day war එකට කලින් පැවති ඒ යුද්ධයේදී ඇතිවෙච්ච භූ ප්‍රදේශයේ තිබෙන්නේ. ඒකදී තමයි ඊශ්‍රායලය ඔය සිරියාවෙන් ගෝලාන් කඳුකරයක් පත් කරගත්තේ. වට හේගුර ගාසා තීරයේ බෙදුනේ. හරි. ওই ගාසා තීරය ඇත්තටම ඊජිප්තුවට අයත් වෙලා තිබුණේ. ඉතින් එතකොට දැන් ඊශ්‍රායලය හැබැයි අකණ්ඩවම ඔය ඔකුපයි ටෙරිටරි අනුව හඳුන්වන ප්‍රදේශයේ ජනවාස කරන්නේ මෑත කාලේ වේගවත් කළා. ඇමරිකාව මේකට නෛතික භාවයක් ලබා දුන්නා. ජෙරුසලමේට ජෙරුසලම්ට තමන්ගේ තානාපති කාර්යාලය අරගෙන ගිහලා. ඉතින් එතකොට වොෂින්ටනේ ක්‍රියාපිලිවෙතත් මේ ඊශ්‍රායලයේ මේ දැඩි ස්ථාවරයට බලපාලා තිබෙනවා. කොහොම වුණත් මේක ප්‍රධාන වශයෙන් ගත්තොත් ඊශ්‍රායලයට අවශ්‍යයි මේ මැද පෙරදිග භූමිය තුල තවදුරටත් ප්‍රසාරණය වීමට. අනෙක් අතට
මේ මැදපෙර දිග වොෂින්ටනේ අවශ්‍යතාවය අනුව පොලිස් කාර්යයකගේ භූමිකාව රඟ දක්වන්නේ ඊශ්‍රායලයේ ඊශ්‍රායලයේ මේ කලාපය තුළ තවදුරටත් ව්‍යාප්ත වීම ඇමරිකා එක්සත් ජනපදය මතින් අනුමත කරන කාරණයක් අනෙක් අතට අමතක නොකළ යුතුයි මෑත කාලයේ ඊශ්‍රායලය සිරියාවට පහර දුන්නා ඉරානයට පහර දුන්නා එතකොට ජර්මනි යුද්ධයටත් ඊශ්‍රායලයේ සම්බන්ධයක් තිබෙනවා ඒ අනුව ගත්තට පස්සේ මේක වඩාත් පුළුල් සැලසුමක එක අවස්ථාවක් හැටියට සැලකීම වඩාත් මම හිතනවා නිවැරදි කියලා. ඔබ සඳහන් කරපු කාරණාත් එක්ක බලපුවාම පලස්තීනයේ ජනතාවට පහර දෙන්නට අවශ්‍යතාවයක් නැහැ. ඔවුන් කොහොමත්ම ආර්ථික වශයෙන් සෞඛ්‍ය පැත්තෙන් ගත්තත් ඔවුන් පහර කෑ ජන කොටසක් යම් ආකාරයකට කොයිට වසංගතය තමයි ලෝකයේ පුදු සතුරා බවට පත් වෙන්නේ ඊශ්‍රායලයේ පලස්තීනයට පහර දීමක් එල්ල කළා. නමුත් මේ කොයිට් වසංගතය වසර එකමාට ආසන කාලයක් තිස්සේ තවමත් නිසි පරිදි කල්පනාකරණය කරගන්නට පාලනය කරගන්නට ලෝකයේ බොහෝ රටවල් අසමත් වෙලා තියෙනවා. වර්තමානයේ වන විට වත්මන් තත්ත්වය පිළිගන්නේ විද්‍යාඥයින් පවසන්නේ මේ කොයිට් වසංගතය වාතින් පවා ව්‍යාප්ත වෙනවා කියලා. දර්ශන මේක මේ ඉතාම භයානක කාරණයක්. මොකද අවුරුද්දක පමණ කාලයක් ඔය රට රටවල පාලකයන් ආණ්ඩු අනෙක් අතට සෞඛ්‍යංශ විශේෂඥයන් ලෝක සෞඛ්‍ය සංවිධානය අතර පවා මේ විවිධාකාරයේ මතභේද තිබුණා ඇත්තටම මේ කොවිඩ් 19 මේ වාතින් බෝ වෙනවාද කියන කාරණේ දැන් විද්‍යාඥයන් මේක තහවුරු කරලා තිබෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ විද්‍යාඥයන් පිරිසක් මේක තහවුරු කරලා තිබෙනවා ඒ අනුව මේ විශේෂයෙන් වැදගත් වෙනවා කියලා දැන් විද්‍යාඥයන් ප්‍රකාශ කරන මේ මුහුණු ආවරණ සෞඛ්‍ය මේ භෞතික දුරස්භාවය ආරක්ෂා කිරීමට අමතරව මේ ජල සැපයුම් ආදී ආරක්ෂාව පිළිබඳව මේ සැලකිලිමත් වීම වැදගත් කියලා මොකද ඔය කොලරා රෝගය වගේ රෝගී තත්ත්වයන් පැතිර ගිය ආකාරයට දැන් මේ යම් විදියකින් මේ ජලයත් එක්ක මිශ්‍ර වුණොත් එහෙම මේක පැතිර යාමේ අවදානමක් තිබෙනවා. ඒ අතර අපි බැලුවොත් එහෙම රටවල් ගණනාවක් මේ වෙන විට මේ අර කලින් සාර්ථකත්වයේ පෙන්වූ රටවල් ගණනාවක් දැන් ආපසු වතාවක් සංචරණ සීමාවන් අනෙක් අතට අගනු ලෑම් ජනාධිය ක්‍රියාත්මක කරන්නට තීරණය කරලා තිබෙනවා. මේකට හොඳම උදාහරණ දෙක තමයි තායිවානයේ සහ සිංගප්පූරුව. මේ දෙකම මේ අර සක්සස් ස්ටෝරිස් හැටියට සැලකුණේ මේ ජයග්‍රහණය පිළිබඳව කතා ප්‍රවෘත්ති හැටියට තමයි සැලකුණේ. දැන් මේ වන විට සිංගප්පූරුව සහ තායිවානය මේ තමන්ගේ ප්‍රදේශ දෙක අතර රටවල් දෙක කියන්න බෑ තායිවානයේ රටක් කියලා සැලකන්නට බෑ චීනයේ කොටසක් මේ වන විට එකිනෙකා සමග සංචරණ නතර කිරීමට තීරණය කරලා තිබෙනවා සීමා කිරීමට තායිවානයේ තායිවාන බලධාරීන් ජනතාවට ප්‍රකාශ කළා මේ එළමෙන සතියන්තෙත් තවදුරටත් නිවෙස්වලට වී සිටින්නට කියලා. තායිපේ අගනුවර නිවාස තුල අභ්‍යන්තරයේ රැස්වෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව පහකට සීමා කරලා තිබෙනවා. නිවසින් ඔබට අර අවුට්ඩෝ ඉවෙන්ට්ස් වලදී දස දිනකට වඩා රැස්වීමට හැකියාවක් නැහැ. සඳුදා දිනේ තායිවානයේ නව කොරෝනා වෛරස් ආසාදයන් 206 දෙනෙකු වාර්තා වුණා. ඊට පෙර දිනේ 180 දෙනෙක් වාර්තා වුණා. ඒ අනුව මේ තායිවානයේ යලිත් වතාවක් මේ අර්බුදයේ බලපෑමට මුහුණ දීමට සිදු වෙලා තිබෙනවා. ඒ අතර සිංගප්පූරුව මේ වන විට යලිත් වතාවක් අර ලොක්ඩවුන් මෙෂර්ස් අගනු ලෑමට සමානාකාරී ක්‍රියාමාර්ග මීට වසරකට පෙර තමයි සිංගප්පූරුව ක්‍රියාත්මක කළේ. යලිත් ක්‍රියාත්මක කිරීමට තීරණය කරලා තිබෙනවා. මේ මාසේ 14 වෙනිදා තමයි සිංගප්පූරුව මේ නවතම ක්‍රියාමාර්ග හඳුන්වා දුන්නේ. දැන් මාසයක කාලයක් දක්වා ජූනි මාසේ 13 වෙනිදා දක්වා මේ දීර්ඝ කිරීමට සිංගප්පූරු බලධාරීන් තීරණය කරලා තිබෙනවා. ඉතින් මේක මේ ගෝලීය සෞඛ්‍ය අංශවල මේ අලුත් පෙරලියක් හැටියට මේක සැලකෙන්නේ. මොකද අර මං මුලින් කියපු ආකාරයට අවුරුද්දක පමණ කාලයක් මේ රෝගී තත්ත්වය පිළිබඳව මේ කොරෝනා වෛරස් ආසාදනය මේ කොරෝනා වෛරසය වාතයෙන් පැතිරෙනවද කියන කාරණය පිළිබඳව දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ US Centers for Disease Control and Prevention කියන ආයතනය පිළිගෙන තිබෙනවා දැන් මේ රෝගය ජලයෙන් සමාවෙන්නේ මේ වාතයෙන් පැතිර යනවා කියලා. මේ අධ්‍යයනයට විද්‍යාඥයන් 39 දෙනෙක් රටවල් 14ක් නියෝජනය කරමින් සම්බන්ධ වූ බවක් තමයි වාර්තා වන්නේ. අද මේ මීට අදාළ වාර්තාව සයින්ස් සංගරාවේ පළවෙනවා, නේචර් සංගරාවෙත් පළවෙනවා. මම හිතන්නේ මේක අලුතෙන් සිතා බැලිය යුතු කාරණයක්. මොකද ඔය අර මේ ක්ෂය රෝගය, සරම්ප, වසූරිය මේවා ඇත්තටම මේ අර
එයාබෝන් ඉන්ෆෙක්ෂන්ස් මේවා බොහෝ දුරට අර දූෂිත ජලයේ වතුර මගින් මේ 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 ආහාර මගින් පැතිර යනවා. ඉතින් දැන් නව ආකාරයට මේ අපේ ආරක්ෂක රෙගුලාසි විධිවිධාන තව දුරටත් වෙනස් කරන්නට අපිට සිද්ධ වෙලා තිබෙනවා මේ නව තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවත් එකම එක කාරණයක් දැర్శන මේ ඉන්දියාවේ තත්ත්වය විදිහට අවධානය යොමු කළොත් අද ඒෂියා ටයිම්ස් වෙබ් අඩවියේ තියෙනවා මේ අපූර්ව විශ්ලේෂණයක් මේ ඉන්දියාව මේ කොවිඩ් 19 අර්බුදය විසඳීම සඳහා මේ අර ධනේශ්වර ආර්ථික ක්‍රමයේ මේ විජ්ජාව පිළිබඳව තිබු විශ්වාසය තමයි අවසානයේ උනට හිනේට හිටලා තිබෙන්නේ මොකද රටේ ආණ්ඩුව යටතේ තිබිච්ච මේ අර එන්නත් නිෂ්පාදනය කරන මධ්‍යස්ථාන වහල පෞද්ගලික අංශයට පැවරුණා ඉන්දියාවේ ඉන්දියන් කවුන්සිල් ඔෆ් මෙඩිකල් රිසර්ච් කියන මේ ආයතනයේ තිබුණා නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් වෛරොලොජි කියලා තිබුණා මේවා ඇත්තටම ගත්තොත් මේ පෞද්ගලික අංශයට පවරා දුන්නාට පස්සේ ඉන්දියාව බලාපොරොත්තු වුණා සේරම් ආයතනයේ අර සීරම් ආයතනයේ ප්‍රමාණවත් එන්නත් නිෂ්පාදනය කරයි කියලා අනික අතට ඇමරිකාව හැම විටම සහාය දෙයි කියලා හැබැයි මේ වෙන විට මේ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා ඒ අතර තවත් එකම එක කාරණයක් දැర్శන මේ මේක ඊටාම වැදගත් ප්‍රවෘත්තියක් මේක නීච සංග්‍රහය පළවෙනවා මේ කොවිඩ් 19 ආසාදනයට ලක් වෙලා එහින් තබ බල රෝගාතුර භාවයකට පත් නොවුනත් 50%ක් මරණයට පත් වීමේ අවදානමක් තිබෙන බව මේක මේ රෝගීන් 87,000ක් සම්බන්ධයෙන් සිදු කළ නව අධ්‍යයනයක් මගින් ප්‍රකාශ කරනවා ඔබ කියන්නේ ඔවුන් සූනුවට පස්සේ පසුකාලීනව ඔවුන් උන්ට ජීවිත තර්ජනයක් පවතින බව තමයි මේ අධ්‍යයනය මගින් තහවුරු වෙලා තිබෙන්නේ ලෝකයේ විශාල ආර්ථික බලපත්‍රණ ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්පසු චීනය ඇමරිකාව සහ චීනය අතර සීතල යුද්ධයක් ඇරඹීමේ හැකියාවක් තිබෙනවා අවධානමක් තිබෙනවා කියලා වාර්තා වෙනවා ඔව් අපි මේ සීතල යුද්ධය අපි මේකට සිංහලෙන් මේ ඉංග්‍රීසියෙන් කියන කෝල්ඩ් වෝ කියලා සිංහලෙන් කියනවා තුෂ්ණ යුද්ධය නිරවි යුද්ධය සීතල යුද්ධය කියන මේ රාජතාන්ත්‍රික භාෂාවේ දැర్శක තියෙන යුද්ධ තුනක් එකක් තමයි හොට් වෝ කියලා රටවල් දෙකක් සාකච්ඡා කරන්නේ ගහ ගන්නවා තවදුරටත් වෝම් වෝ කියලා රටවල් දෙකක් හමුදා සීරුවෙන් තියලා ඉන්නවා සාකච්ඡා කරනවා කෝල්ඩ් වෝ කියලා කියන්නේ මේ අර්බුදයට සම්බන්ධ රටවල් දෙක එකිනෙකා සමග යුද්ධ කරන්නේ නැහැ හැබැයි යටින් එක්කෝ ප්‍රොක්සිස්ලා හරහා තමන්ට හිතවත් රටවල් හරහා නිතර අර්බුදයක තිබෙන දැන් ඔය සෝවියට් සංගමයයි ඇමරිකාව අතර කෝල්ඩ් වෝ කියන පීරියඩ් දෙකේ ඔබ කියපුවා අර මුලින් ඔය 50-53 කොරියානු යුද්ධය 56 සුවසැල අර්බුදය 62 කියවන මිසයිල් අර්බුදය හංගේරියානු අර්බුදය මේ ඔක්කොම ආවේ ඔය කෝල්ඩ් වෝ පීරියඩ් එකේ දැන් මේ චීනයයි ඇමරිකාව අතර පැහැදිලිවම වෙළඳාම් සම්බන්ධයෙන් තාක්ෂණයේ සම්බන්ධයෙන් අනික් අතට කොවිඩ් 19 ආරම්භුනේ කොහෙන්ද කියන කාරණේ සම්බන්ධයෙන් ගැටුම් තිබෙනවා ඒ අතර මේ වෙන විට ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක විශේෂඥයන්ද විශාල ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා චීනය මේ වෙන විට ඇමරිකාවෙන් යම් විදියකින් තමන්ගේ රටට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වුණොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ ශක්තිය වර්ධනය කරගෙන තිබෙනවා මේක ඇත්තටම තිබුණේ තියෙන්නේ ඇමරිකාවටයි රුසියාවටයි විතරයි ඒ කියන්නේ න්‍යෂ්ටික බලයෙන් හෙබි රටක් තවත් රටකට පහර දුන්නොත් අපි දන්නවා ඒ රට විනාශයට පත් වෙන්නට පුළුවන් හැබැයි මේ වගේ ප්‍රහාරයකදී ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පෙරලා ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් ශක්තිය වර්ධනය කරගන්නවා කියලා කියන්නේ මේක ඊටාම න්‍යෂ්ටික ප්‍රහාර සම්බන්ධයෙන් ගත්තොත් ඊටාම ශක්තිමත් තැනකට චීනය පැමිණලා තිබෙනවා මොකද වෙනත් තැන්වල ස්ථානගත කරපු විවිධ ආකාරයේ මිසයිල් පද්ධති න්‍යෂ්ටික යුදශීෂ හරහා ඉතින් විජය දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අරමුණක් වෙනවා නැවත වතාවක් මෙමෙනි විශේෂයෙන්ම ඔබ සඳහන් කරපු ආකාරයේ අර්බුදයක් ඇතිවන තත්ත්වයට වග බලා ගැනීම ඔව් ඇත්තටම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලබාගත් ලුකුම ජයග්‍රහණයක් තමයි දැర్శන මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බිහි වෙන්නේ ඇත්තටම ලෝකයේ මේ දෙවන ලෝක සංග්‍රාමයෙන් ලෝකෙට අතිමහත් විනාශයක් පත් වෙලා විශේෂම හිරෝෂිමා නගසාකි නගර දුවේට එල්ල වෙච්ච ප්‍රහාර වලින් ඇති වෙච්ච කම්පණය මුල් කරගෙන මේ නිසා තමයි ඔය ඩැග් හැමර්ෂල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙවන මහලේකම්වරයා කිව්වා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිහිටුවා ගනු ලැබුවේ මානව වර්ගයා ස්වර්ගයේ කඩා රැගෙන යනු පිණිස නොව නිරේත යාමින් වළක්වා ගැනීම පිණිසේ කියලා. ඉතින් ඇත්තටම නිරේත යාමින් වළක්වා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකි වුණා මොකද ඔය සෝවියට් සංගමයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ අතර තිබිච්ච මේ නිරවීද සමයේ එක අවස්ථාවක ඔය 62 කියුබන් මිසයිල් අර්බුදයේ අවස්ථාවේ
ඔය අටවල් දෙක න්‍යෂ්ටික යුද්ධයක අන්තයට ගියා. හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට පුළුවන්කමක් ලැබුණා. මේ ගැටුම නතර කරන්නට. හැබැයි දැන් මේ චීනයත් ඇමරිකාවත් අතර මේ වර්ධනය වෙන මේ අර්බුදකාරී තත්ත්වය විශේෂයෙන් බයිඩන් පාලනය මේ රටවල් දෙක අතර විවිධ ප්‍රශ්න මේ වෙලාවේ දකුණු චීනගේ සම්බන්ධයෙන් දකුණු චීන මුහුදේ ඉන්දු සාගර කලාපය ඉන්දු පැසිෆික් සාගර කලාපය හොංකොං තායිවාන් මේ එක ගැටුමක් හරි විරුද්ධව ගියොත් එහෙම අර රුසියාවට ඇමරිකාවට තිබෙන ශක්තියම දැන් චීනයටත් ලැබිලා තිබෙන ඉඳා බොහොම අභියෝගාත්මක භයානක අවධියකට ලෝකය ගමන් කරමින් සිටිනවා ගැටුම් දිරිදුක යාමට ඉඩ නොදී නවත්තා ගැනීම ලෝක නායකයන්ගේම යුතුයකමක් සහ වගකීමක් බවට පත් වෙදී අපි සූදානම් අදට සිවුදෙසින් සමුගෙන යන්නට විජය මහත් මේ සූති අපි සමුගන්නව අදට සිවුදෙසින් යලිත් හිර දවසේදී ඔබ හමුවීමේ බලාපොරොත්තු ඇතිව එතෙක් ඔබට මතක් කරනම් ආරක්ෂිතව ඉන්න ඔබේ ආරක්ෂාව හැමතැනම වැදගත් අයබෝවන්